죽음으라. 그걸 대체했네요. 지 trattando di nuovo che vorrò qualcuno a detta ma che pena. Antime masaton. Mogade kara. Mamma è una. Mogade me. Sante quando tu inne. Koi velave dave. Mamma ni wagin ahannona. Koi velave dave? Mokada dave kiyala. Mam bathroom e ko wagin ave. Ate de pavitrai. Meten taave. Mata hita ganna bari una. Meva monada. Mata penna ge derinda venatra sava kurna wage potta ge deval ve kunan wada nayak wet gewanna eliyata janawa samma wenna ko kamare de giyata eliyata yanne kohomada me welawae aapu hideta ma yanawa e gola ma wethuru karana kak na e gola mata gahala ma wehirala dai ma me widiyata oya ge gederinda lanwa dakkot ඒගොල්ලෝ වැරදි විදිහට හිතන්න පුළුවන් නේද? මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම නම් හිතන්නේ ගුරුවරයෙකුට ගෝලයක් ආරක්ෂා කිරීමේ වගකීමක් තියෙනවා කියලා. දැන් ලෝකේ නම් හරි ආත්මార్థකාමී තමයි. හැබැයි ගුරුවරුන්ගේ ගෝලයෙන්ගේ සම්බන්ධය තව තියෙනවා කියලා මම නම් හිතන්නේ. ශිෂ්‍යයා අමාරු වැඩිච්ච වෙලාවේ ගුරුවරයා උදව් කරන්නේ. කවුද ඔයාගේ ගුරුවරයා? ඔයානේ. හැබැයි මට නම් එක මොහොතකටවත් හිතෙන්නේ නැහැ ඔයා මගේ ශිෂ්‍යයෙක් කියලා. යනවා. එලියට ඇදලා දාන්න කලින්. ඒයි. ඒයි. මොනවද මේ කරන්නේ? මොනවද? ඔයා මගේ ගුරුවරයා නෙමෙයි නං. මොනකටද මං ඔයාලට ගරු කරලා කතා කරන්නේ කියන්න තියෙන දේ කියන්න නැතුව. මේ බලන්න ජෝ. ඇයි මොකද දාමින් ජෝ? ඩෙන්ටි කාඩ් එකවත් පෙන්වන්න නැත්තේ. ඔයාගේ වයස කීයද? මට වඩා බාලයිද? බැරි වෙලාවත් මම මගේ ගෙදරින් එලියට ගියොත් සොංගිය විතරක් නෙමෙයි දාමින් ජෝ තමාරේ වැටෙනවා සොංගීත් එක්කම. තේරුණාද? ඔයා චොන් සොංගීත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා පත්තර යනවට කැමතිද? මහ ලොකු මහාචාර්යවරයා තාම දන්නේ නැහැ පත්තරකාරයෝ කෙන්ද කඳ කරලා ලියන්නේ කියලා. ඔයාට ඕනි ජීවිතේ අවුල් ජාලාවක් කරගන්නද? ඔයාට ඕනි ඒක නම් මට කමක් නැහැ. මං යන්නේ නැස්ටි. පොළොව නැගිරින්ද? හරි. මේ ගෙදර තියෙන දේවල් අල්ලන්න එහෙම යන්න එපා. අලනේ දෙවනි එක කිසිම ප්‍රශ්නයක් මගෙන් අහන්න බෑ. අනේ මට ස්තුති කරන්න තියෙනවා. අතට අත දෙන්න. තුන්වෙනි එක මීටරයකට වැඩි ළඟට ඉන්න තානා. මේ හරිනම් ඔයානේ මගෙන් ඇතුළා ඉන්න ඕනේ. මම මෙරට ඉන්න හොඳම නළුවත් එක්ක රඟපාපු කෙනෙක්. හරිද? ඔයා ඒ නළුවන්ගේ ළඟින්වත් තියන්න පුළුවන්ද ලොකු කමති? පොතම මනුස්සය ඉන්නේ. මට කවදද පිරිමි කෙනෙක් කැමති උනේ? මෙයාගේ හිත ගලක් වෙන්න ඇති. අනන්තින් පියමා එවිතින් තරුකුමුරා. ඒගොල්ලන්ගේ පවුලේ අය පරීක්ෂණ දිගටම කරනවට නම් කැමති නේ. පොලිසිය අය කියන්නේ මේක සියදි විනාශා ගැනීමක් කියලා. මීඩියාවල කට්ටිය තමයි මේ ප්‍රශ්නේ අවසන් හදන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
හන්යුරාගේ ලැප්ටොප් එකේ ඔබතුමා ඉන්න වීඩියෝ ක්ලිප් වගේ ඇත්තිබිලා තියෙනවා. එක ක්ලිප් එකක් නම් හොයාගත්තා. අනිත් ඒවා වෙන තැන් වලට කොපි කරගෙන තියෙනවා. කොහෙද කොපිස් තියන්නේ? කාර් එකේ බ්ලැක් බොක්ස් එකේ තියෙන්නේ. USB එකකුත් එයා යාගේ බෑග් එකට දාගත්තා. ඒ බෑග් එක තමයි එයා වෙඩින් එකට අරන් ගියේ. හොයාගත්තද? නැහැ. නැවැතුලි බෑග් එක තිබුණේ. CCTV චෙක් කරලා කවුද ගත්ත කියලා බලන්න. හරිනේ? බලන්න. හයියේ. දැන් යන්න පුළුවන්. කියන්න. නිවුස් බැලුවද? හන්යුරාගේ මරණයට හේතුව අපේ සොන්ගී කියන්නේ? මට නම් පිස්සු හැදෙන්න වගේ. ඔය දැන් වාර්තාකාරයෝ ඉන්නවනේ. ඒගොල්ලන්ට ඉක්මනට එන්න කියන්න. මේක සීදිවි නසා ගැනීමක් නොවෙන්නත් පුළුවන්. සමහර විට මිනිමරුවක් වෙන්නත් පුළුවන්. ඇමරිකාවේ මේ වගේ දේවල් මොන තරම් වෙනවද? නැවක වෙච්ච මිනිමරුමක් සීදිවි නසා ගැනීමක් කියලා කියනවා. පරීක්ෂණ පවත්වන නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. ඉතින් ඒව කොහොමද විශ්වාස කරන්නේ? බංගලට පස්සේ අරගන්න. මේගොල්ලෝ මොකද මෙතන කරන්නේ? මේ අලුවා කොහෙන්ද ආවේ? මම මේ ඇහුවේ වාර්තා කරන්න ආවේ කොහෙන්ද කියලා. එන්න මුලින්ම මොනවා හරි අපිත් එක්ක කාලෙමු. එලියට නම් එන්නේ නැහැ. අපිත් කොච්චර නම් උත්සාහ කරාද? අඩුම තරමේ මේ වෙලාවේ අපිට චොන්සොන්ගේ බොයිෆ්‍රෙන්ඩ් ගැනවත් දැනගන්න තිබුණා නම් ඒක කොච්චර වටිනවද නේද? එයා දැම්මනම් එලියට එන එකක් නැහැ. ඔතන හිටගෙන ඉන්න ඕනේ නැහැ. එන්න. එයා දැම්ම එන්න එන්න එන්න. වඩු අද මොන හරි කාලෙම. ගන්න. ඇතුලේ ඉන්නවා කියලා විශ්වාසද? මොකද නැත්තේ? මැනේජර් එළියට ගන්න හැදුවත් බැරි වුණා. ඒ කියන්නේ එයාත් මිස් ජොන්සන්ගේ කැමුවත් ගන්න නැතුව ඇතුලට වෙලා ඇති. නෙවි ඔයා නිසා හන්යුරා මැරුණ කියන කතාව ඇත්තද? ඔයත් එදා සැලුන් එකේදී දැක්කනේ. හන්යුරා මං නිසා ගඟට පැනලා සියදිව නසා ගන්නේ කියලා හිතනවද? එයා කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙයි. අන්තිමට යව දැකපු වෙලාවේ එයා කසාද බඳින්න යනවා කියලා වරදක් කරලා නැතත් ඇයි මට මෙහෙම වේදනාවක් දැනෙන්නේ? ඔයා අන්තිමට කොහෙද දේව දැක්කේ? සිද්ධ වෙච්ච දවසේ මොකද සත්තේ මට කියනවා අපි අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද? හන්යුරා මම හඳුනන හැම කෙනෙක්ම ඔයාවත් හොඳට හඳුනනවා. ඒ නිසා බලාගෙන ඉන්න. මං මේ හැමෝම ඉස්සරහා මොනවද කියන්නේ කියලා. හරියටම තව ටික වෙලාවකින් හැමෝටම පුදුම හිතෙන දෙයක් මං කරන්න යන්නේ.
ඔයත් පුදුම වෙයි. මගේ මානසික පීඩනයට හේතුව ඔයා බව දන්නවනේ. දවස් කිහිපයකට කලින් බෙහෙත් ඉවර වුණා. මම හරි කැමතියි කියලා දන්නවනේ. ඔයා සතුටු වෙන්න ඕනේ. හන්යුර කියපු දේ හරිනේ. චිකුමයි මොකද කරේ? මම බය වුණා. මොකද මේ? ඔයා හොරෙන් අහගෙන හිටියද? ටිකක්. අපි දෙන්නගේ විවාහය අද මම ප්‍රසිද්ධ කරන්න ඉන්නේ. ඒත් ඒක කරන්න ඕනි ජේකියුන් අය නේද? මොකක්ද ඒකේ තේරුම? නෑ මං කිව්වේ. ඔයාට අද දෙතෙන් පෙරමි ටිකක් හරි කැමතිනේ. ඒ නිසා ජේකියුන් අය කැමති නම් එයානේ ඉතින් විවාහය ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඇයි ජේකයන්ගේ අකමැත්තෙන් මං යාගේ කරේල් දෙනවයි කියලා හිතුවද? මට ඇහුණ දේවල් වලින් එහෙම හිතුණා. මාත් එක්ක හැප්පෙන්න එපා. ඔයා දන්නේ නැති දේවලුත් තියෙනවා. එයාට මාව කෙලින්ම කසාද බඳින්න බැරි වෙන්න හේතුවකුත් තියෙන බව ඔයා දන්නවද? ආ ඒ මොකද්ද? මං ඒක ඔයාට කියයි කියලා ඔයා හිතුවද? ඇයි මට ඒකවගෙන් දැනගන්න ඕමනාවකුත් නැහැ. මං කසාද බැන්දම රඟපානික අතහැරලා දානවා. මං නැති වුණාම හැමදේම බදාගෙන කනවා. මොකටද ආ දුක් වෙන්නේ? ඔයා හිටියයි කියලා නෑ මට ඕනි දෙම කොහොමත් කනවා. ඒ යුද්ධච්ච කෙල්ල ඔයා දිනුවයි කියලාද හිතන්නේ? කාටද කතා කරන්නේ දන්නවද? මම පර්ස් එක දෙන හැමතැනම හෙව්වා ඒත් හම්බුන්නේ. කොච්චර බය වුණාද කිව්වොත් මට ඊට පස්සේ වුණ මුකුත් මතක නෑ. ඇයි? දන්නවද? එදා හරි අමුතු දෙයක් සිද්ධ වුණා. අනන්තින් පියුමා එවිතින් තරුකුමුරා ඉතින් දැන් ඇති තරම් බැලුවනේ. කොච්චර බැලුවත් ඒ කට්ටිය තමයි ඕක ඉන්නේ. ඇයි මේ දැන්වත් ඔක නවත්තනවකෝ? මේ ඉන්නේ කවුද? යා ලිස්ට් එකේ නැති කෙනෙක් වගේනේ. ඒ කවුද? මේ ඉන්නේ. මෙයාද? ජොන්සන් ඉන්නේ. එයා නෙමෙයි. එයා පැත්තේ. එදා නැවැදි ලොකු නිදිමතක් දැනුණා. මං හීනෙකුත් දැක්කා. ඒ හීනේ ඔයත් හිටියා. ඇත්තම වගේ නිසා හීනයක්ද කියලා පුදුමත් හිතුණා. ඇත්තමෙන්ද? මේ හදේනේ ලිස්ට් එකේ නෑනේ. සේවකින් ලිස්ට් එකේ නෑනේ. කවුද මේ? ඒක නෙමෙයි. මේක දැක්කද? මේ මොකද උනේ? කොහේ ගියාද මේ මිනිස්සයා? ඒක තමයි. ඇගේ හිංගලු පිපෙනවා. මේ මොකද කද්ද? මං කිව්වා හරිනේ? බලන්න. එයා නම් භූතයෙන්ම තමයි. නැත්තම් මෙතන හිටපු මිනිහා එකපාරට අතුරුදහන් වෙන විදිහක් නැහනේ. මේක නම් පුදුමයක්ම තමයි. කොහොමද දෙන්නම අතුරුදහන් වුණේ? මොකද දෙන්නේ? මෙයා අතුරුදහන් වෙන වෙලාවේ
ජොන්සන්ගේ තතුරු දාම් වෙලා තියෙනවා. මේක මොකද්ද මේ? පහදලිව පෙනුන නිසා ඒක හීනයක් කියලා මට නම් තාමත් විශ්වාස කරන්න බෑ. ඇත්තටම එදා ඔයා හෙට ආවද? එහෙම වෙන්නේ කොහොමද? ඒක තමයි. එහෙම වෙන්න විදිහක් නෑනේ. ඒත් මට දැනුනේ එදා මං ඔයාව ඇත්තටම දැක්කා වගේනේ. එහෙනම් එදා මොනවද කළේ? ආශාවල් නිසා ප්‍රශ්න තියෙනවා වැඩි. මේ වගේ දෙඩි තීරණයක් ගන්න උනෙත් ඒකයි. මේවට කැමතිද? මේ ඒලියන්ස් ගැන බලන්න. tamun ගෑයිගෙන් උදව් ඉල්ලුවට කමක් නැහැ. මොකටද වෙනත් අයගෙන් ඉල්ලන්නේ? ඔයා පිට සකල ජීවිතද? You are my destiny. 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 Baby. Thank you.